ගණිත කතාවක් නැ ගැනුපත්. මම ඔයාලට කිව්ව දරුවනේ 2018 පේපර එක ලේස්ති කරගන්න. මම මේ කරන්නේ මොකද්ද? මගේ මේ වැඩසටහනේ ආරම්භන තමයි විභාගය හරි ලේසි. ශිෂ්‍යත්වය කියන්නේ හරිම ලේසි විභාගයක්. අපි මේක අන්තිම මොහොතේ යකෙක් රකුසෙක් කරගන්න එපා. හරිම ලේසි විභාගයක්. ලෝකේ තියෙන විභාග අතරින් අවුරුදු 10ක පුංචි දරුවෙක් ලියන ලෝකේ තියෙන සරලම විභාගය තමයි ශිෂ්‍යත් විභාගය. මම කියන්නේ. අරනේ. ඔක බය කරගෙන මේකේ කෑලි කොටස් වෙන් කරගෙන වෙන වෙනම මුදල් උපයා ගන්න මගේ අරමුණක් නැති නිසා මම විවෘතව කියනවා. ඉතින් මේක ටිකක් බය කරාම මුදල් ගන්න පුළුවන් එක එක විදිහ පන්ති දාලා. ගැටළු පන්ති, පාඩම් පන්ති, අර පන්ති, මේ පන්ති අවශ්‍ය නැහැ. අපි යමු මේක කොච්චර සරලද කියලා මෙන්න බලන්න 2018 පේපර එක. අපි යනවා 2018 පේපර එක කතා කරන්න. එතකොට ඔබට තේරෙවි මේක ලෝකයේ තියෙන සරලම විභාගය කියලා. මේක තමයි ලෝකයේ තියෙන සරලම විභාගය කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකෙ මේ ස්කෑන් කරනකොට මෙසා මේ පේපර එක මම මේ අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරේ. මගේ ගාව තියෙන හොඳ පේපර එකක් දාන්න බැරි වුණා. පුංචි පුංචි අර ඒව මේව වැඩිලා තියෙනවා. ඒව ගණන් ගන්න එපා හොඳේ. දැන් මෙන්න මෙතන මේ දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මෙතන මට අම්ම කෙනෙක් දාලා තිබුණා. මේ වැඩිච්ච කෑල්ල වැරදි. මේ ස්කෑනර් එකේ තිබිච්ච කුණු කෑල්ලක් තමයි මේ තියෙන්නේ. ඒව ගණන් ගන්න එපා. හොඳේ මම මේක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරලා දැම්මේ. රයිට්. හරි. යමු පළවෙනි ප්‍රශ්නෙට. මොකක්ද අහන්නේ අපි? රයිට්. බොහොම සරලයි බලන්න කොච්චර ලේසිද බලන්න. මට මේ ප්‍රශ්න 21ක් මං කරනවා. මේ 21ට මට යන්නේ බොහොම කෙටි කාලයක්. හරිද? මේ අවුරුදු ලැබෙන්නේ මේ ජාතිය පේපර එකක් බාය නැතු යමු. රයිට්. මේ දුමි අහනවා සර් රචනාව YouTube දානවා. ඔව් බටියෝ මේක YouTube දානවා. පොඩ්ඩක් හෙට දවල් වෙයි සමහර විට මොකද මේක චුට්ටක් මේ දෙක කපලා එඩිට් කරලා දාන්න ඕන. ඒ වගේම මම ප්‍රසන්ටේෂන් දෙක දාන්නම්. ප්‍රසන්ටේෂන් දෙක දාන්න. රයිට්. දානවා. එහෙනම් මේ අවුරුද්දේ සරලම විභාගයක් ලැබෙන්නේ අපි යමු එහෙනම් සාකච්ඡා කරන්න. එක දෙක ප්‍රශ්නවල මුලින්දී ඇති රූපයට සමාන රූපය තෝරන්න. රයිට්. අපි යම් පැටියෝ මේකට සමාන රූපය තෝරන්න බලන්න කොච්චර ලේසිද කියලා. මේකේ ගන්න පළවෙනි රූපය දිහා බලාගෙන අනිත් රූපෙට යන්න. රයිට්. එතකොට අපි දැන් හැමතිස්සෙම මම අපේ දරුවන්ට කියන දෙයක් තමයි අනුන්ගේ වැකෙන හරි උත්තරේම තෝරන්න එපා. සියලු උත්තර බලන්න, වැරදි සොයන්න, හරි දේ තෝරගන්න. දැන් පළවෙනි එකේ මොකද්ද අපි දකින්නේ වැරද්ද? පළවෙනි එකේ අපි වැරද්දක් දකින්නවනේ. මේක S දෙකෙන් දකින්න. මේ බලන්නකො මෙන්න මෙතන මේක දිගයි. මෙතනත් එක්ක දිගයි. දෙවෙනි එකේ මොකද්ද වැරද්ද? මෙන්න මෙතන මේ ඉරි කෑලි දෙක නැහැනේ. ඒක නැහැ. පුංචි දෙයක්. තුන්වෙනි එක තමයි උත්තරේ. අංක 3. මේ 2018 පුතේ ඔව් මම ගෲප් එකට දැම්මා. චනිරු මම මේක දැම්ම පුතේ ඔය ගෲප් එකට. අපි යමු 2018. මට ඕනේ මේකෙන් තාව. ඒ වගේ මම පේපර් හදනකොට මේවා පාදක කරගෙන හදලා තියෙනවා. ඒක නිසා ගොඩක් විට මගේ පේපර් වලත් මේවා තියෙනවා. ඒ වගේ නැවුම් ප්‍රශ්න. ආයි තව පණිවුඩයක් දෙන්න තියෙනවා. ඔන්න සුබ පණිවුඩයක්. ගොඩාක් කම්මල මගෙන් මේ දවස්වලම සර් කරන්න මොකද්ද පේපර් කට්ටලේ කියලා. ඉතින් මට ඇත්තටම එහෙම කටක් කරලා කියන්න බෑ. මම මොකක් හරි නිර්දේශ කරොත් ඒක වග කිව මට ගන්න වෙන නිසා ඔබ වෙනුවෙන් ඔබේ ප්‍රශ්න පත්‍ර කට්ටලය බොහෝ විට ලබන සතිය දවස් 10ක් ඇතුළත එළියට එන්න පුළුවන්. දවස් 10ක් වගේ ඇතුළත ඔබේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර කට්ටලය අපි එළියට දානවා. ඒ විතරක් නෙවෙයි ඒ හැම පේපර් එකක්ම සාකච්ඡා කරන වීඩියෝවක් නිකුත් කරනවා අපි. හැම වෙලේම මොකද දරුවන්ට ප්‍රශ්න තියන්න බෑ. දැන් ගොඩාක් පේපර් කට්ටලෝ වැරදි තියෙනවා හදන ක්‍රම නැහැ. මට මං ඔයගොල්ලන්ට මගේ අංක දීලා තියෙන WhatsApp දාන්න. මට දාන සමහර ප්‍රශ්න මට විස්තර කරන ක්‍රමේ කියන්න බෑ. මහා බර ප්‍රශ්න. ඒක ප්‍රශ්නේ වැරදි. මගේ පේපර් එකක ප්‍රශ්නයක්වත් අම්මලා මට දාන්නේ නැහැ ෆොටෝ ගහලා. ඔක්කොම දාන්නේ එක එක පේපර්. ඉතින් මට ඇත්තටම අනුන්ගේ ඇද යවන්න බෑනේ මට නේද? ඒතර මම ඇද නැති වැඩක් කරනවා. හොඳම පේපර් කට්ලේ අපි සූදානම් කරලා තියෙන සූදා ඊළඟට සීමිත පිටපත් ගාණක් විතරයි අපි ස්කෝල වලට බොහොම සහනදායි මිලකට පාසල් වලට අපි ගිය පාරක් දුන්න මේ පාරක් දෙනවා ස්කෝල හරහා අපි ස්කෝල වලටත් ලබා දෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ දරු පැටවුන්ට බොහොම සාධාරණ විදිහකට අපි ආව මුදලට ලබා දෙන සියලු සූදානම් කරලා තියෙන හොඳම කට්ලයක්. ඒ වගේ මේකේ පිළිතුරු ටික ඔබට පුළුවන් නරඹන්න වෙනම වෙබ් අඩවියක් කරහා නරඹීමේ හැකියාව අපි
හරිම පැහැදිලි දරුවන්ට ප්‍රශ්නයි උත්තරයි නිරවුල්ව තර්ක තර්ක ඔක්කොමත් එක්ක යන්න වැඩි රයිට් අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ එකේ තමයි පුංචි ගැටලුව තියෙන්නේ දැන් ඔයාලට පේනවා මේකේ පළවෙනි එකේ වැරද්දක් තියෙන මෙන්න මේ වටේ තියෙන කොටුව නැහැ ඔබට පේනවනේ තුන්වෙනි එකේ වැරද්දක් තියෙන මේ යට ලයින් එක නැහැ එහෙනම් උත්තරේ දෙක දෙකේ තියෙන ප්‍රශ්නේ මෙන්න මේ කුණු කෑල්ලක් ඇවිල්ලා වැදිලා මේක විභාග පේපර් එකේ ප්‍රශ්නයක් නෙවෙයි මේක විභාග පේපරේ ප්‍රශ්නයක් නෙවෙයි සකුණ ඉල්ලීමක් කරන සර්ගේ පේපර් සර්ගේ පේපර් කට්ටලේ ගණන් වලට සකුණ සනුක ප්‍රබුද්ධ වගේ නම් දාන්නලු යාළුවන්ගේ නම් ටිකනේ හරි හරි ඔන්න සකුණගේ නම දාලා අපි අදමුග ප්‍රශ්න ටික රයිට් 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 මම ගොඩක් විට මේ පන්ති ඉන්න ළමයින්ගේ නම් දාන්නේ අර දැන් සමහර පේපර් හදලා ඉවරයිනේ ඒකවල පර්ණායක නම් තමයි තියෙන්නේ හරි නම අප්ඩේට් කරලා දාමුකෝ අපි රයිට් ඊළඟට යමු අපි ඊළඟට විභාගයක් තියන්න බලාපොරොත්තුවක් තියෙනවා අම්මලගේ මොකද අපි දෙවැන්ත වැඩසටහනක් කරා ඊයේ ඊයේ ගාල්ලේ පෙරේද මාතර ගාල්ලේ අපිට ති විශාල දරු පිරිසක් ඔයගොල්ලෝ නෙවෙයි නංගිල මල්ලිලා හතර ශ්‍රේණි සම්බන්ධ වෙන මාතරත් එහෙමයි ඉතින් ඒ වැඩසටහන දැඩි ඉල්ලීමක් ඔයාලගේ අම්මලගේ තාත්තලා දෙන එකක් හරි කරන්න සර් විභාගයට කල් කරමු වෙලාව තමයි ප්‍රශ්න අපි කරමු කොහොමාරි කියලා හිතන් ඉන්නෝ යමු मेक गलपी वाड़ उत्तर वाली गलपगा पुलवा हरी हरी अंटे दम्मा हरी पस्त पत्त अंटे दरी मन पट्टी मेवल एबी एबी की संबंध दी सीडी की संबंध तिहम का बेह इलाटे एसी एसी गिहम तमा मत पेन मेक उत्तर कद हरी पेहदी ने तुन ඒ සහ ඩී මේ ගොල්ල ශාක භක්ෂකයෝ මේ දෙන්න මාංශ භක්ෂකයෝ එහෙනම් ඔද උත්තරේ අංක 3 පැහැදිලි හරි ඊළඟට අපි යමුකෝ හරි විමාශා හරි පැටියෝ අපි බලමු ලංකාව පුරා පුළුවන් දරුවන්ට උදව්වක් කරන්න කාලයත් එක්ක ලොකු සටනක් අපි කරන්න මේ දවස්වල හරි අපි යම් පුතේ බලාගන්න පැටව ඊළඟකේ ටිකක් මෙන්න මේ වගේ පුතේ හරි වෙලාවකට වෙන ඒ බී සී ඩී කියලා තුන තුන තියෙනවා හරි අමාරුයි අත්‍තරම් එක ටග් ගාලා උත්තරෙන්නේ ඉතින් අපි කල්පනා මේ 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 සමහර අයට මේව ලේසි වැඩි කමට වරද්දනවා මේ බලන්න ඉස්සෙල්ලා අපි බලමු ප්‍රශ්න වලින් බා ඒ ඩී ඊ ඒ ඩී ඊ සමාන වගේ කපන උපකරණනේ ඊළඟ බී සී එෆ් ඒ හරි වගේනේ අඳින උපකරණනේ මේක නිකන් හරි වගේ බබා මේ තාම හරි නෑ හරි වගේ ඕන දැන් එක හරි කියලා ඊළඟකට යන්නේ දැන් මේ වගේ පළවෙනි උත්තරේ අපිට අහු වුණොත් පුතේ අපි හරි කියලා යන්නේ ඒ හරි වගේ දැන් අපි අනිත් දෙකත් බලලා තමයි අර තීරණය කරන්නේ හරිමයි කියලා හරිමයි කියලා එහෙනම් ඊළඟ එකේ ADF A D F බෑනේ බෑනේ පින්සල ගන්නම බෑ බෑ එන එක ගන්න බෑ ඒක උත්තරේ ගන්න බෑ තුන්වෙනි එකේ BDF බලමු BDF බෑ එහෙනම් මොදුම සම්බන්ධය අංක 1 අංක 1 රයිට් ඊළඟට යමු දිනු කියහන පේපර් කට්ලේ රුපියල් 500කට අඩුයිද කියලා පුතේ 500ට මට කඩදාසි ටිකවත් ගන්න බෑ මුදුම මිලක් තියෙන්නේ චූටි මිල අඩුවීමක් වෙලා තියෙන මේ වෙලාවේ මම ඒකේ චාන්ස් එකක් දරුවන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා කොලටිකවත් ගන්න බෑ කියලා තමයි කඩදාසි කොලටිකවත් ගන්න බෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ ඒ තරම් ප්‍රශ්න ගොඩක තමයි අපි මෙතන ඉන්නේ රයිට් හරි කොහොමද ෆොටෝකෝපි ගහන්නත් රුපියල් ඔය මගේ පේපර් කට්ලේ කවුරු හරි අරගෙන ෆොටෝකෝපි ගැව්වොත් රුපියල් මං හිතන්නේ මම නිකන් බැලුවා රුපියල් 1000කට වැඩි වගේ වෙයි ෆොටෝකෝපි ගන්න ඒ නිසා වැඩේ ලස්සනට කරගෙන යනවා අපි බලමු අපි එක ලස්සන අඩුම ගන්නට දෙ ෆොටෝකෝපි මුදලට වඩා අඩුවෙන් තමයි දෙ අපි බලමු අපි ගාන පස්සේ කියමු එක මට ලොකු ලාභ නැහැ මම බොහොම මාංශී විතරයි මම ප්‍රදම් කරමු රයිට් පහනට ඉටිපන්දමට පහන ඉටිපන්දමෙන් එළිය පොතෙන් සංග්‍රහයෙන් දෙන්නේ මොනවද කියවීම බැලීම දැනුම හා 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 පොතෙන් සංග්‍රහයෙන් එන දේ ඕන අපිට පුතේ එන දේ පහනෙන් ඉටිපන්දමෙන් එළිය එනවා වගේ පොතෙන් සංග්‍රහයෙන් එන්නේ පුතේ දැනුම දැනුම දැනුම
හරි දැනුම කියත මිටියට යතු කැටයට කියත මිටියට යතු කැටයට වඩුවා භාවිතා කරන්නේ කැත්තට උදැල්ලට නගුලට මේව භාවිතා කරන්නේ ගොවියා ගොවියා මේව හදා ගන්නට අගාල වැරදි උත්තරත් මට chat එකේ දාන්න ගොවියා රයිට් හරි නේද අනේ ඉතින් මේව හරි ලේසි හැබැයි පටල ගන්න දැන් ඔයා බලන්නකො නිකන් පොඩ්ඩක් පස්සේ ප්‍රශ්න තියා එක වගේමයි නේ කියවීම බැලීම සංග්‍රහවත් එක්ක යනවනේ මේ දෙකත් එක්ක දැන් බලන්න මේ උත්තර තුනම එක වගේ වානිකන් හිතන්නකෝ මේ උත්තර තුනම එක වගේ ශිෂ්‍යත්ව දෙන්නේ පුතේ දැන් සමහර අපි හදන පේපර් වල සමහර එකක් ටිකක් වෙනස් ශිෂ්‍යත්වෙම නෙවෙයි දෙන්නේ එක වගේම උත්තරයි එක ළඟ ළඟ යන ඒවා දෙන්නේ පුතේ තාම ප්‍රවේශමෙන් වැඩ කරන්න මේ කියන්නේ අපි අපි ගානකට වඩා වරද්දන්නේ මේකක් මම මේ මට මේක දඩබඩ ගාලා දුවන්න පුළුවන් නමුත් මං අත්දැකීමෙන් දන්නෝ දරුවන්ට වරදින විදියටම මේව හදන්නේ කලබලයට කියවන දරුවත් වරදික තෝරගන්න විදියටම හදන්නේ කල්පනාවෙන් වැඩ කරන්න කියන ඉල්ලීම කරන්න ඉතින් ඇත්තට මම දැන් මේ අද ඔයාලට කරන්නේ සම්මන්ත්‍රණයක් ශිෂ්‍යත් සම්මන්ත්‍රණයක් නොමිලේ ඉතින් මම මේවට ලොකු නම් දාලා නැහැ හොඳේ ඉතින් ඒක අගේ තියන්න ඕන සමහර අය මේ රුපියල් 1500ක් විතර අරගෙන සම්මන්ත්‍රණය කියලා කරා නම් හරි වටිනා මේ උපදෙස් ටික ඉතින් සමහරට මේ නොමිලේ කරන දේ ලොකු අගයක් තියලා වැඩ කරන්න මට ඕන එච්චරයි वचने उत्तरे अंक Never good. ගොඩක් කල ඉතින් බලන්න ශිෂ්‍යත් ලේසිනේ අප්පා. මේ බොරුවටනේ බය වෙන්න එපානේ. කවුරු කුවක් බය වෙන්න එපානේ. බය වුණොත් මොකක් හක් කරගන්න බෑනේ. බාටද මෙන්න මේක කරමු නේ. ඒ ඉස්කෝලේ යනකොට නිදිමත මාච් යන්න එපා. හරි අමාරුයි ඒ පෙරද මාන්ති වෙලා ඉතින්. දවසෙම ගියාම වැඩ ගොඩයි. අපි වලමු. යන්. සිතට සවිය අරගන්නේ ගතට දිරිය ලැබගන්නේ වැඩට මැලිය දුරලන්නේ රටට ඉසුර උමවන්නේ බලන්න හරි ලස්සන කවියක් ගහ ගන්න ගෙදර බිත්තිය ගහ ගත්තත් වටිනවා සිතට සවිය සිතට ශක්තිය ගන්න මං හැමතිස්සෙම කියන්නේ මට පුළුවන් මම කරනවා සිතට සවිය ශක්තිය ගන්න ගතට ධෛර්යය ධීරිය ගන්න ඇඟට ධීරිය ගන්න හිතට ශක්තිය ගන්න ඇඟට ධීරිය ගන්න ධෛර්යය ගන්න වැඩට මැලිය දුරලන්න මැලිය කියන්නේ කම්මැලි ගන්න වැඩට කම්මැලි වෙන්න එපා දැන් මේ අම්මම කියනවා පුතේ रचना ඉසුර කියන්නේ රටට සෞභාග්‍ය නේද ධනය තමයි ඔබ ඔබ කියලා කියන්නේ රට සාරවත් කරන්නේ ඉසුරුමත් කරන්නේ ඔබ තමයි රයිට් මේ වගේ දරුවෝ යමු අපි සමස්ත අදහස මේ කවියේ සමස්ත අදහස මගේ දෙන පණ උදේ කම්මැලිකම දුරලන්න එහෙම කතාවකුත් මේක කියනවා බලමු අපි කම්මැලිකම නැති කරන්න කියලත් අපිට මේක කියනවා වෙහෙසුරි වැඩ කරන්න කියනවා කියනවා ඒක වාක්‍යයක ඒකත් කියනවා රටට වටිනා පුද්ගලයෙක් වෙන්න අන්න හරි පුතේ ඔය ටිකේ शरीर वर्धने शरीर वर्धने शरीर धैर्य සිත දියුණු කරන්නේ සිතට ශක්තිය ධෛර්යය කරයි ඊට වඩා ටික පළවෙනි දෙකත් නිකන් එක ළඟ යනවා පළවෙනි එක ඊට හොඳයි වගේ නේ
සිතර විරිය ගැනීම හා ශාරීරික වර්ධනය නෙමෙයි කරගන්න. දැන් ශාරීරික වර්ධනයක් ගැන කියන්නේ නැහැ. වර්ධනය නෙමෙයි ඒකට කියන්නේ. ධීරිය ධෛර්ය ගන්න. ගතට ධෛර්ය. ධෛර්ය ගන්නවා කියන්නේ වර්ධනය නෙමෙයි. ඇඟ ලොකු කරගන්නවනේ කෑම කාලා අරනේ මොකක්ද අර අර අයෝමය පුරුෂයා වගේ නේ ඇඟ ලොකු කරගන්න නෙමෙයි. මෙතන කියන්නේ ධෛර්ය ගන්න. ධෛර්යමත් වෙන. උත්තරේ අංක 1 තමයි හොඳම. එක වගේමයි. ඔන හොඳට බලන්න එක වගේ උත්තර. චූටි වෙනස්කම් තියෙන. ගස් නැති දා දිය නැත ගස් නැති දවසට වතුර නැ දිය නැති දා අප නැත වතුර නැතුන තප නැත ගස් රැකීම මිහි මත මේ පොළොව උඩ තියෙන ගස් ටික රකින්න එක යුතුයකම වෙයි අපතේ එක රකින්න යුතුයකම අපත වෙයි මේක සමස්ත අදහසින් කියන්නේ මොකක්ද ජල සම්පත රැකගත යුතු බවේ ජලය නැති දා ගස් නැති බවේ නෑ 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 ගස් නැති වුණොත් ජලය නැති වෙනවා වන සම්පත රැකගත බව නෑ මේක කියන්නේ පැටියෝ අනිවාර්යයෙන්ම මොකද්ද කියන්නේ जल संपत्र जल संपत्र गस उत्तरे अंकून वन संपद रेखगा जल यात्रो जल संपद जल्दा गस नस नल नो हेबाई मेक इली मत वन संपद रेखगा वतुरेनो अभी उत्तरे अंकून हर पेपर के ग्रूप पे के तीनों पेटियो पेपर के ग्रूप पे के तीन राइट वन संपद रेखगत युतु भाव तमें क्या इलाका अभी लेने गिनने के पिदुर जमुआ वागे हर दे उन्हें पोड़क मांग गाना जमने को उन्हें तकाम मेली अभी लेने गिनने के पिदुर जमुआ वागे अब मैं कहना केले मखाता आकर द आपे आक्का हम वेरे गन नो ने द उन्हें पेपर रेख कर लाकुनो आडवे लाइनो स्कूल आक्का हान ए हम से लाकुनो किए वारे आक्का ओहिटो कटे मांगे लाकुनो ने द हाँ बोर गुडिया තාත්ති මෙයාට මං කිව්වා මෙයා කිසි ගානකට ගන්න නැහැ මෙයා මෙහෙම මෙහෙම මෙහෙමයි කියලා ඔන්න 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 කියාගෙන යනවා අන්න අක්ක කරන්නේ අවිලෙන ගින්නට පිටුරු දාන එපා ඉතින් අර දඬුවම දෙගුණ වෙලා වැටෙන්නේ නේ එහෙම වෙනවනේ ආ එහෙනම් උදව් කරන එක නෙමෙයි ගැටලු විසඳන්න වැඩියත් වෙනනේ ගැටලුව තව තව වැඩි කරනවා අක්ක අවිල කරේ ගැටලුව තව තව වැඩි කළා එහෙනම් උත්තර අංක 3 13 තමාගේ කටයුතු වල පමනක් නිරතව නිමා අන්න ඇසුරු කිරීමට හෝ ලෝකයේ සිදුවන දෑ පිළිබඳව සොයා බලා දැනුවත් වීමට හෝ උත්සාහ නොකරයි. තමන් ගැන විතරයි හිතන්නේ. අනිත් අය අසුරු කරනවත් ලෝකයේ සිදුවන දේවල් වලට එයා යන්නේ නැහැ. එයා තමන්ගේ වැඩ කරගෙන ඉන්නවා. මේ සඳහා ගැළපෙන මේක තමයි මොකද්ද? ලිදේ ඉන්න මැඩිය වගේ මිනිහා පිට දේවල් ඕනේ නැහැ. මිනිහා මිනිහගේ වැඩ කරන් ඉන්නවා. කාගේම දේවල් අහගන්නෙත් නැහැ. ලෝකේ වෙන දේවල් හොයන්නෙත් නැහැ. ලිම් මැඩිය කියලා කියන්නේ. කලදුතු කල වලහිය ගන්නවා කියන්නේ අවස්ථාව ලැබුණම ප්‍රයෝජන ගන්න එක. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ අපි උපතින් ගේන දෙයට වඩා පුරුද්ද ඉදිරිය දෙනවා කියන්නේ ඕක ගැන ලොකු විස්තර අපිට අවශ්‍ය නැහැ. උත්තරේ අංක 2. හරිනේ? right උත්තරේ අංක 2. හරි. 13ට 2 පැටියෝ. හරිනේ? මොකක් හරි පැටලු නැහැ නේද කට්ටියද? right. ඊළඟට යමු. ඉලක්ක වෙනුවට සංකේත අන්න නියම තැන. මේ වගේ තැනකදී පුතේ කරන්න ඕන පුතාලා මෙන්න මෙහෙම උඩින් දාගන්න 6 3 8 උඩින් දාගන්න අනිවාර්යයෙන්ම දාගන්න නැත්නම් වැඩේ පැටලෙනවා ඔය ඔය දෙපළ තියාගෙන ඕක කරන්න බෑ ටග්ගල දාගන්න ටග්ගල දාගන්න දැන් දාගන්න just now ඉක්මන් කරන්න ලිඳේ ඉන්න ගෙම්බයි කියලාත් කියනවා ඉතින් මැඩියයි කියලාත් කියනවා හොඳේ ඒ ගැන පැටලුවක් කරගන්න එපා එහම ගෙම්බයි මැඩිය දෙකම භාවිතා කරනවා අපි අර තියෙන විදිහට අපි ගමු ප්‍රශ්නයක් නැහැ विशाल संख्या फुटबॉल इतने उत्तर साल फुटबॉल साल तून එහෙනම් අගට කොටු සලකුණ තියෙන්නේ මොකේද කියලා බලන්න. ආ උත්තරය අංක 1 නේ. වැඩේ ඉවරයි. අපි අර ලියා ගන්න එක ලියා ගන්න පුතේ අපි කෙටි ක්‍රම හොයන්න එපා. පණින්න යන්න එපා. උත්තරය හැර දැක්කයි කියලා ඩිග් ගාලා ගහන්න එපා.
කරුණා කළ පැටිය උඩින් ලියා ගන්න මම කරපුව කරන්න හරි රයිට් ඔන්න බලන්න ඊළඟ එක මම මේ වගේම ප්‍රශ්නයක් කරලා තියෙනවා ඔයගොල්ලෝගේ පන්තියේ මේ ඊයේ පෙරේද නෑ ඊයේ සතියේ කොහෙද කරා නේද අපි මේව ඔක්කොම පාස් කළා තියෙන්නේ හරි අපි යම් පැටිය ඉක්මනට අපි ඉක්මනට යමු සුනිල්ගේ නංගි අමාලිය सुनील सुनील के नांगी तमाय अमाली माम में कर आया अमाली के लिए मुझे बनाता है पेटले ने पुलवा अमाली दे अम्मा राइट मैं सुनील आपे सुनील राइट ऐसा तो सहोदर म्याट नहीं वेद है सुनील तो नहीं अमाली तो सहोदर सहोदरियो तिदने सहोदर सहोदरियो तिदने आप ही जानने हैं क्या कोई पैतर आये मक्कर कमाने कोई पैतर ना अमाली तो सहोदर सहोदरियो तिदने हमें मातक दिया गया ना अमाली के का सहोदरियो में එතකොට අපි අමාලිගේ තව සහෝදරයෙක් දාමු පිරිමි කෙනෙක් පිරිමි කෙනෙක් තවත් සහෝදරයෙක් දාමු පිරිමි කෙනෙක් අන්න දැන් එතකොට අමාලිගේ සහෝදරයෝ තුන් සහෝදරයෝ තුන් දෙනා සහෝදරයෝ තිදෙනෙක් සහෝදරයෝ තිදෙනෙක් කියන්නේ සුනිලුත් එක්කෙනෙක් මෙන්න අනිත් පිරිමි කෙනා මෙන්න අනිත් පිරිමි කෙනා පිරිමි තුනයි අමාලිට සුනිල්ගේ නංගි අමාලි අමාලිට සහෝදරයෝ තුනයි මේ තුන් දෙනා හරි සහෝදරියෝ දෙදෙනෙක් අමාලිට සහෝදරියෝ ගැහණු කට්ටිය ඉන්න දෙදෙනෙක් එහෙනම් මම දානෝ ගැහණු 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 එක ගැහණු දෙක පිරිමි කට්ටිය මේ ඉන්නේ පිරිමි එක දෙක එක දෙක හැබැයි මෙයාත් දැන් ගැහණු අමාලිත් ගැහණු කෙනෙක් ඒකවල අමාලිත් අපි කවුන්ට් කර ගන්න ඕන ගැහණු දෙකට සරලව කියනවා නම් මේ පවුලේ ගැහණු තුනයි පිරිමි තුනයි අදාග ගැහණු තුනයි පිරිමි තුනයි सुनील ने कब अटला गाने वाला सुनील पालेवनी एक एंग पासे सुनील आता रहीं ना आता अटला अमाली के जान अमाली तो सहोदरियो तू ना अपे सुनील उत्ताई थी सहोदरियो देखा है अरे अहान ने जाम मुकाबले अहान ने सुनील तो सिरी ना देंगे ये लंग टर अन्ना जाम पाइनो आप आओ मेटर सुनील तो ही ना मैं सुनील तमाय देंग मूली का करेगा तो सुनील तो ही ना सहोदर सहोदरी कारण सुनील तो ගැහණු අය තුන් දෙනෙක් කොයි පිරිමි අය දෙන්නෙක් ඉන්න මොකද සුනිල්ගේ පිරිමිකම අයින් කරන්නේ මම සුනිල්ගේ පිරිමිකම අයින් කරන්නේ මොකද එයාට ඉන්න ගන්න යාන් එහේ උත්තරේ සහෝදරයන් දෙකයි සහෝදරියන් තුනයි තග්ගල දාග සුනිල් අල්ල ගන්න සුනිල්ගෙන් තමයි අහන්නේ ප්‍රශ්න අහන්නේ උල්ලි අදා ගන්න තග්ගල අපි ලබන සතියේ පන්ති 8ට පටන් ගමු 8ට පුළුවන් ඒකට තා චුට්ටක් වෙලාසන කරන්න පුළුවන් දැන් බලන්න පුතේ මේ මේ ශිෂ්‍යත්වයේ කියලා මහා මැජික් එකක් නැහැ ගණන් 10000ක් 5000ක් 6000ක් හදන්න ඕනේ නැහැ එක ගණන් හොද්දට මෙහෙම විසඳන ක්‍රමයක් අල්ල ගන්න පුතේ වෙන මොනවත් නැහැ දෙයියනේ වෙන මොකුත්ම නැහැ හරිම සරලයි හරිනේ රයිට් අපි යන් ඊළඟට හරි රයිට් ඔය මම මේක ස්ක්‍රීන් එක ලොකු කරන්නම් ලියාගත්ත නැති කට්ටිය ලියා ගන්න රයිට් හරි මම පොඩ්ඩක් හරි ඔන්න ලියා ගන්න අවශ්‍යයි රයිට් අපි යමු ඊළඟ එකට යා මෙන්න මේකේ මේක පොඩි පැටලිලි සහිත ගතියක් ඔයාලට ඒවි ටිකක් මම ඒකත් පැහැදිලි කරන්නම් හරසර වචනය තමයි ලියලා තියෙන්නේ කොට ස්ත්‍රයින මේක 6 2ක් තියෙන නිසා මෙයා 6යි 6යි තමයි කන්ෆර්ම් කරගන්න පුළුවන් අපිට නේ සෝරි හයන්නේ රයන් රයන් සෝරි සෝරි රයන් රයන් මත රයන් මේක රයන් හර සාර ර ර ර අපිට ඊළඟට අනිත් දෙන්න හයන්න සයන්න නිශ්චිත කරගන්න බෑ නිශ්චිත කරගන්න බෑ එතකොට පැටවුනේ අපි කරන්නේ මෙන්න මෙහෙම අපෙන් අහන්නේ මේ සංකේතයේ පළවෙනි අකුර අනිවාර්යෙන් අපි අඳුනගත්තා ර හැබැයි හරි ප්‍රශ්නේ ඔක්කොම එතකොට ගෙලින්ම තුන්වෙනිය කැපුවා ඉවරයි
පළවෙනි අකුර ර කියන්නේ කොටුව අනිවාර්යෙන් කොටුව ර. එහෙනම් පළවෙනි තුන්වෙනි උත්තරේ ඉවරයි. එක්කෙනෙක් ගෙදර යවුවා. දැන් දෙන්න. එතකොට දැන් මොන්න මෙන්න මේක ගොඩනගන තර්කය. මෙතන තියෙන්නේ අපි දන්න සංකේත තුනක්. ඒ කියන්නේ ර සමග හාස ඉන්න ඕන. හාස ර හාස අපි දන්න ර හාස ර සාද. එතකොට උත්තරේ දෙවෙනි එකෙන්න බැරි එතනට අලුත් අකුරක් ඇවිත් තියෙනවා යයන්න. යයන්නට අදාළ සංකේතයක් උතන නැහැ. ඒ අනුව උත්තරේ දෙක නෙවෙයි එක. අපි දන්නේ නැහැ පිළිවෙල. නමුත් ඔන්න දැන් අල්ලගත්ත ක්‍රමේ අර අලුත් අකුරක් ඇවිත් තියෙනවා. එතන නමුත් මෙතන අලුත් සංකේතයක් නැති නිසා පිළිතුර අංක 1. හරිනේ. රයන්න හොයාගැනීමෙන් තුන්වෙනි එක නයින් කළා. අලුත් අකුරක් රසය කියන තැනට ය ඇවිත් තියෙනවා. එතකොට යත් අයින් කළ ගමන් අරකේ තියෙන අකුර වලින් ගොඩ නැගෙන්නේ රහස තමයි. රහස තමයි. 15ට පිළිතුර අංක 2 පුතේ. මෙන්න මේක අංක 2. 15ට සහෝදරයෝ දෙන්නයි සහෝදරියෝ 3 දෙනයි. ගැහණු 3යි. මොකද අමාලිත් ගැහණුනේ පුතේ. අමාලි ගැහණු මම එක ගෑ කියලා දැම්මේ නැහැ. මෙන්න ගැහණු 3 අමාලි ගැහණු. හරි. රයිට් හරි. ඊළඟ එක නම් සිම්පල්ම සිම්පල් සිම්පල්ම සිම්පල් ඊළඟ එක අපි ඉක්මනටම යමු. හරිනේ? ගැටලු නැහැ නේ මේවා අදාළ විදියට පුතාලා දාගන්න. රයිට්. ප්‍රින්ට් අවුට් ගන්න අවශ්‍ය නැහැ. මම පුළුවන් තරම් මේ ගෙදර පේපර් පොතක් තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ කරලා අම්ම ලකුණු දැම්මට මේක මේ විදියට සාකච්ඡා කරෙන්නේ නැහැ නේ කවුරුවත්. මේ බලන්න. විනාඩි 5කට එක කට්ටයක් ගියා. විනාඩි 10ක් යන තා පහක් යනකොට එක කට්ටයක්. 5කට කට්ටේ බැගින් නඩු වෙන්නේ. එහෙනම් මිනිත්තු 20 දී වන්න බලන්න හරිය මේ බලන්න 15 කට්ට කට්ට අඩු 5කට එක කට්ටයයි එතකොට මේ කට්ටෙට 5යි මේ කට්ටෙට 5යි උපරිම දැල් වෙන්නේ 5යි 5යි මිනිත්තු 10යි මිනිත්තු 10යි ඉත පුතේ ඔයගොල්ලන්ට බලා ගන්න බැරුවා නම් වීඩියෝ බලන්න කරුණා කරලා ලේසි ටිකමන්ට ගියා එහෙම කළේ හරි අපි යමු ඊළඟ එකට මොකද මම ටිකක් අර බෝඩ් එක बोर्ड के त्यागन मैं हदन मेम त्यागन शेयर गुड़क सामान पेपर ना हर हर मेक हर मे इक कट्टे विना पहा बला विना पहा पहाट कट्ट कटे अड़े या इलांग फेरेदा बदाद मे वगे प्रश्न ये गोलाद मे बला फेरेद बदाद मे बला फेरेद बदाद आपियाम आद හෙට අනිද්ද අපි නිකන් දාගමු අපි දන්නේ අනිද්ද ඕන නේද කියලා රයිට් පෙරේද සෝරි පෙරේද ගාවට එනවා ඊයේ එන්න ඕන මෙතන රයිට් පෙරේද ඊයේ ඊයේ එනවා ඊයේ දැම්මේ නෑ මම ඊයේ පෙරේද ගාවට ඊයේ අද හෙට අනිද්ද රයිට් එතන පෙරේද බදාද නම් ඊයේ කියන්නේ තව දවසක් ඉස්සරහට ගියාම් බ්‍රහස්පතින්දා අද සිකුරාදා හෙට සෙනසුරාදා අනිද්ද ඊරිදා ඔය විදිහට තමයි යන්නේ දිගට රයිට් එහෙම තමයි යන්නේ අපි අහන්නේ अमरग उपांदिनेमरग उपांदिनेटने अमरगे उपांदिने मगे उपांदिने පෙරේද බදාදන බදාදන අද කවදද පෙරේද බදාද එහෙනම් ඊයේ අද හෙට අනිද්දා ඔය ඉගෙන ගත්තේ තුනේ පන්ති එහෙනම් බදාදා ගහස්පෙන්ද සිකුරා සෙනසුරා ඊරිද උත්තරේ ඊරිද එච්චරයි උන්චි වචන උන්චි වචන රයිට් අපි යමු එහෙනම් ඊළඟට හරි නේද මහ දෙයක් නෑ ඒවා මේ උපන් දින ඒවා මේ ඕනේ නෑ නිකන් පටල ගන්න ඕනේ හරිම ලේසි රයිට් ඊළඟ ඊතර කන්නාඩි දැන් ඔය ගෙනියන පැන්සල් පෙට්ටිය හැම පොඩක් දිලිසෙනව නะ පොඩක් අයිනට දිල බලන්න පුළුවන් ඒව ඕන්නේ ආනේ පී එක ගහන්න අනිත් පැත්ත මේවද අපි අනිත් පැත්ත ගැව්වේ ආ මේ ඇවිල්ලා කන්නාඩියෙන් පේන විදියනේ F අනිත් පැත්ත E අනිත් පැත්ත එහෙනම් මේක අනිත් පැත්ත ගන්න මොකද්ද මේව ප්‍රශ්නද නේද මේව ප්‍රශ්න නෙමෙයි රයිට් එහෙනම් පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 රයිට් අපි යනවා ඊළඟ කතාවට ඔන්න අපිට හරි ලස්සන ගැටලුවක් හදලා තියෙනවා. මෙතනින් ඉවරයි. හොඳේ 21 කින් ඉවරයි අද. ඉතින් ටික ලබන සතිය. අපෝයි මේක පේන්නේ නැන්නේ නේ. මේ පේපර් එක පේන්නේ නැහනේ. ඉන්න ඉන්න මං ඉරි ටික ගහ ගන්නම්කෝ.
पेपर रहेगा पहले बार मांग इरिटी क्या देगा ना नहीं इन्द्र पिंट पिंट चल दिया उलाख तीन नहीं दिए मीटर है भाई पुत्र यार तो पेपर का मिचरा पहले दिला जंग हितान आलू तें हितान बैर दिच्छा इन्होंने आलू तें हितान ना मांग इरिटी का कहाँ ना वा टाइटा कल गागा प्रिंट करेगा तरंग वो ना गागा न तंग इधर पेपर पोता तो ये रंगी दिंगा उल अन्ने पेपर पोता गाने के लिए मांग गोड़ा काल सेकंड पेपर एक कराना आवश्यक है बैठी हो आई तो नहारे ने वो नहंदा अपने गाने वो कर अपने गाने पाले भी नहीं प्राश्चे था माय यार ओया ती ओया ती हड़े कराना वो नहाने रहा विला अपने गाने पाले भी नहीं प्राश्चे वो हम सांप्रदाय का प्राश्चे या वो कर दहान ने देखा मैं सांप्रदाय का है खाली रहते के कैपी में कुड़ा ली कुटी किया के बदरा गाना कराने का दार तुआ एकाई देकाई तुनाई हातराई पहाई हायाई हाताई अताई नामे आए दहाई आए एकोलाई दोलाई में तुवे दोलाई हर दे अने पुते दाह मतलब उत्तर टेका किया गने आना आपास और गिनी आने बे वेला हो यानो पेटियो दाह तेरे उत्तरे अंक देख मां क्यों हुआ मिनट तो दहाई अंक देख हर पेटियो मां डिंगा एक मिनट यानो ඊළඟට මේකේ 12යි මේකේ 12යි 12ව 3ක් තියෙන පැටියෝ 36යි ඔන්න අපි අමාරුවේ වැටෙන තැන ඊළඟ තැන මට මගේ අමාරුව වැටෙන ඊළඟ තැන එක පැත්තක පමණක් තින්තාලපුවේ ඇති කුඩා ලී කුටි කියක අපි දන්නෝ එක පැත්ත මගේ ඔයගොල්ලෝ පාඩම දැක්කේ නැත්නම් මට WhatsApp එකක් දාන්න මම පාඩම් ටික එවන්නම් මේක නිකන් අපි වතුර වගේ කරලා තින්නේ පුතේ එක පැත්තක විතරක් ගෑවෙන්නේ මැද කට්ටිය මෙන්න මේ මැද ඉන්න දෙන්නගේ අපේ ළමයි කරන්නේ මොකද්ද හරි මැද ඉන්න දෙන්නගේ විතරයි එක පැත්තක ගෑවෙන්නේ එතකොට එක මූණතක දෙකයි මේකේ දෙවරක් තියෙනවා කීයක්ද 6යි 12යි දෙවරක් හය 12යි කියලා අපේ දරුව කෙලින්ම තෝරන උත්තරේ දැම්මට chat ගොඩක් එනවා 12 කියලා උත්තරේ 3ට ගහන අත උස්සන බලන්න 3ට ගහපු අය 3ට ගහපු අය අත උස්සන බලන්න मांग में एक स्क्रीन के बलांग बलांग इन दोला हट गया हुआ है बाबो 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 इतने तमाम आप इटे व्यर्थ दुनी आप इटे व्यर्थ दुना आप उते आप इटे व्यर्थ दुना दत्त मात्र का दिया गया ना आप व्यर्थ दुना आप ही पौड़ी आमा और वो का दान नमी को लो वैदे हादल ती इन्ने मुकाद दान ने मत पाले में नहीं मून अते देखे वो या पैतर गील बाला ने बाबा एक ती इन्ने काई ए मैदे एकाई කොටු 9 9 දැන් අර අතන තියෙනනේ කොටු 12 12 ඒව දෙකයි තියි 4යි තියි 12 ඒව 4ක් තියෙන මොනට මොන සමානයිනේ උඩ පැත්තත් දෙකයි උඩ පැත්තේ කොටු දෙකයි හරි ඒක හරි උඩ පැත්තේ දෙකයි එතකොට යට පැත්තේ දෙකයි ඉස්සරහා පැත්තේ දෙකයි පිටිපස්සේ පැත්තේ දෙකයි ඔක්කොම කොටු 8යි ඊළඟට ওই දෙපැත්තේ පැති දෙකේ තියෙන එක බැගින් පැති දෙකයි ඒ අනුව පිළිතුර එතන දෙකයි 8යි දෙකයි පැටියෝ 10යි ගොඩක් අය මේ මේ අවුරුද්දේ 99ක් වරද්දගෙන මොකද අපේ ළමයි කටපාඩම් කරලා ගිලල යන්නේ මේවා කටපාඩම් කරවල යවලා තින්නේ දෙක ගුණ කිරීම හය දෙක ගුණ කිරීම හය කියලා චක්‍රේ වගේ පාඩම් කරලා යවනෝ හිතන්නේ නැහැ හිතන්නේ නැති නිසා අදත් ඔයගොල්ලෝ වරද්දුවා 12යි කියලා නෑ පුතේ 10යි ඔන්න ඕක තමයි පුතේ වටින්නේ අපි ඒවල ගාන හදලා ගමු රයිට් එහෙනම් අපි අදට අවසන් කරමු ගැටළු පන්තිය අපි ලබන සතිය නැවත හමු වෙනවා ना धामे पुराई ना आधा रावसाद अबे साथी आम बेमु ये वाके पेपर बांटती है एटिकल ऐसे वाले के तो विस्तर ग्रुप पेर दाना कोई बोलो हमो हम पुलांग हमो मो ज्वाइन पहला वैरा टिकट कर पुराई ना आई बोवान आई बोवान